അതെ, ആയുബോവാൻ ബസീർ ഇതിനകത്തുനിന്ന് അത് ഫേസ് ടു ഫേസ് വരച്ചതാണ് നമുക്ക് സമ്മാനത്തിൽ വിശ്വസിക്കുന്നത്. ඔබ දන්නවා සතියකට වරක් අපි බ්‍රහස්පතින්දා දිනයක හෝසිකුරුදාදා දිනයක රාත්‍රී 8:00 මාර්ක පමණ ෆේස් ටු ෆේස් වැඩසටහනින් ඔබ හමු වෙනවා. අද දිනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව ටිකක් ඇකඩමික් සබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් විෂය මූලික කතා බහකට තමයි අපි අද යොමු වෙන්න කල්පනා කරේ. විශේෂයෙන්ම ආණ්ඩුකරණය සඳහා ප්‍රයෝජ්‍යතාවාදය කියන මාතෘකාව. තරුණ කථිකාචාර්යවරයෙක් මේ සඳහා සම්බන්ධ කරගන්නා ලෙස අපේ හිතවත් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයා විසින් මත කරන ලද යෝජනාවක් අනුව රුචිර පෙරරා මහත්මයා විශේෂයෙන්ම තරුණ කථිකාචාර්යවරයෙක් විදියට ලෝකීය පිළිබඳ බාලු කියවීමක් කරන්න උත්සාහ කරන සමාජ ක්‍රියාකාරකම් වලටත් ප්‍රායෝගික දායක වන චරිතයක් විදියට අපි එතුමාට අද ආරාධනා කරා මේ වැඩසටහනෙන් අපිට මේ කර්ම සම්බන්ධව විෂය මූලික දැනුමක් ලබා දෙන්න. ඇත්තටම මම මෙහිදී ප්‍රායෝගිකවාදය කියන වචනය තමයි සමග කතා කිරීමේදී යෝජනා කරේ. නමුත් මාව නිවැරදි කරමින් ඔහු කියා සිටියේ ප්‍රැග්මැටිසම්. එහෙම නැත්නම් අපි මේ නිතර අපිට ඇහෙන ප්‍රායෝගිකවාදය කියන වචනේ ඇත්තටම යෝජනා වෙන්න ඕන ප්‍රයෝජ්‍යතාවාදය කියලා. ඉතින් ඒ නිසා ආණ්ඩුකරණය සඳහා ප්‍රයෝජ්‍යතාවාදය කියන නියම සිංහල වචනය භාවිත කරමින් වාක්‍ඛණ්ඩය භාවිත කරමින් අපි අද කතා බහට එකතු කරගන්නවා කථිකාචාර්ය චරිතරා මහත්මාව. ඔබට මම වේදිකාව බාර දෙනවා. මම ඇත්තටම වෙනදා වගේ මේ විෂය සම්බන්ධව හැදෑරීම පිළිබඳව දුර්වල තැනක තමයි ඇත්තටම ඉන්නේ මේ මේ කියන ටොපික් එක ගැන. ඒ නිසා වඩාත්ම ඔබට තමයි අවස්ථාවක් තියෙන්නේ අද ගේම් එක ප්ලේ කරන්න. ඉතින් අපිට කියලා දෙන්න මොකද්ද මේ කියලා මූලික ප්‍රවේශය ගන්න. ඊට පස්සේ අපි වැඩසටහන ඉස්සරහට යනවා. බොහොම ස්තුතියි ડોක්ටර්. ඇත්තටම හඳුන්වා දීම සම්බන්ධයෙන් සහ මේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් දැන් අපි අද සාකච්ඡා කරන්නේ ආණ්ඩුකරණය සඳහා ප්‍රයෝජ්‍යතාවාදය. දැන් මේකට ડોක්ටර් කිව්වා වගේ මේකට අපි ඉංග්‍රීසියෙන් ප්‍රැග්මැටිසම් කියලා කියනවා. ඉතින් ප්‍රයෝජ්‍යතාවාදය කියන එක ඔය එක ප්‍රායෝගිකවාදයේ විදිහටත් ගන්න පුළුවන්. නමුත් අපි සමාජීය විද්‍යා විෂයන් වල ඒක අපි හරිම ටෙක්නිකල් වචනේ ප්‍රයෝජ්‍යතාවාදී විදිහට තමයි ගන්නේ. ඒකෙන් කතා කරන්නේ ප්‍රායෝගික කාරණාවක් ගැන තමයි. ඒ කියන්නේ ප්‍රායෝගිකව කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක. ඊට කලින් දැන් අපි මේකදී අඳුනගමු දැන් ඉස්සෙල්ලාම දැන් මේ වාද පිළිබඳව ඉතාම මෑතකදීත් ගොඩක් සමාජයේ කතාවට ලක් වුණා. විශේෂයෙන්ම මේ පරිණාමවාදයත් එක්ක මොකද්ද මේ වාද කියලා කියන්නේ, වාද කියන දේවල් ඔප්පු කරලා තියෙන දේවල්ද එහෙම කියලා. දැන් මෙතනදී අපි අපි දේශපාලන විද්‍යාව ඇතුලේ මූලිකව සංකල්ප හතරක් ගැන කතා කරනවා. ඒ තමයි දේශපාලන දර්ශනය, දේශපාලන න්‍යාය, දේශපාලන චින්තනය හා දේශපාලන මතවාද කියන සංකල්ප හතර. එතකොට මේ හතර ගත්තා මේ වගේ කාරණා හතරක් තමයි අර්ථගැන් වෙන්නේ. ඒ වගේ උසස්කම් තියෙනවා. දැන් මේ වාද කියන ඒවා ගොඩක් කලාවට අපි සාකච්ඡා කරන්නේ දෘෂ්ටිවාද යටතේ. අපි ඉංග්‍රීසියෙන් කියනවා අයිඩියොලොජීස් කියලා. එතකොට මේවා තුල සිද්ධ කරන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම්. එතකොට මිනිස්සු සමාජයත් එක්ක ගනුදෙනු කරන විදිහ, දේශපාලන යාන්ත්‍රණයත් එක්ක ගනුදෙනු කරන විදිහ හැඩගස්වන්නේ මෙන්න මේ මතවාද, එහෙම නැත්නම් දෘෂ්ටිවාද වලින් තමයි. එතකොට මිනිස්සෙක් දේශපාලනයට යොමු වෙන තමන්ගේ අප්‍රෝච් එක ඇති කරගන්නේ මේ මතවාද තුලින්. එතකොට මේවා ගත්තහම දැන් ලෝකේ විවිධ මතවාද තියෙනවා. ඔබ දැන්ටමත් දන්නවා ඇති ලිබරල් වාදය, සමාජවාදය, ගතානුගතික වාදය, ජාතික වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මේ ආකාරයේ විවිධ මතවාද තියෙනවා. එතකොට මේවා තුලින් කරන්නේ යම්කිසි කාරණාවක් දෙස, එමෙතන යම් කිසි අපි ගත්තොත් සංසිද්ධියක් දෙස එක්තරා දෘෂ්ටි කෝණයකින් බැලීම. අපිට මේක ටිකක් සරලව කිව්වොතින් කියන්න පුළුවන් ටිකක් පාට කණ්ණාඩි දාලා බලන වගේ තමයි මෙතනදී වෙන්නේ. එතකොට අපේ අපි දකින අපේ පොයින්ට් ඔෆ් වියු එක, අපේ දෘෂ්ටිපතේ අනුව තමයි අපිට ඒ දේ පේන්නේ. එතකොට සමහරක් වෙලාවට යම් කිසි මතවාදයක් කෙනෙක් විශ්වාස කරනකොට, යම් කිසි මතවාදයක් තදින් විශ්වාස කරනකොට ඒ කෙනාට ඒ කියන්නේ නේකඩ් අය එකකින් බලනට වඩා එක් කාරණාවක් සම්බන්ධයෙන් වැඩිපුර අපසරියක් පේන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය පුද්ගලයෙකුට පෙනෙන දෙයක් නොපෙනෙන්නත් පුළුවන්. එතකොට මතවාදයකට ගැඹුරින් විශ්වාස කිරීම තුළ සිද්ධ වෙන්නේ ඇත්තටම යම් කිසි කාරණාවක් දෙස අපි කියන්නේ ඒක කියන්නේ නැරෝ ඩවුන් වෙලා බලන්න. එතකොට ඒ වටපිටාවේ තියෙන දේවල් පේන්නේ. නමුත් එක දෙයක් තමන් දකින්න දේ දීර්ඝව දකින්න පුළුවන් වෙනවා. දැන් මේකට උදාහරණයක් කිව්වොත් එහෙම
වාමාංශික දේශපාලනයේ විශ්වාස කරන කෙනෙක්ට ධනය බෙදා හැරීම පිළිබඳව පේන්න පුළුවන්. සමාජයේ තියෙන ධනය බෙදා හරින්නේ කොහොමද? ජනතාව අතරේ. නමුත් ඔහුට නොපෙනෙන්න පුළුවන් ධනය නිර්මාණය කරන ආකාර පිළිබඳව. එතකොට ධනවාදයේ විශ්වාස කරන කෙනෙක් නැත්නම් දක්ෂිණාංශික දේශපාලන විශ්වාස කරන කෙනෙක්ට ධනය නිර්මාණය කිරීමේ ක්‍රමවේද පිළිබඳව දකින්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඔහුට ධනය බෙදා හැරීම සම්බන්ධයෙන් ඒ හැටි දැක්මක් නොතිබෙන්න පුළුවන්. එතකොට මෙන්න මේක තමයි මේ මතවාද වලට ඉතාම ගැඹුරෙන් විශ්වාස කිරීම තුළ සිද්ධ වෙන්නේ. එතකොට මිනිස්සු දකින්න එක පැත්තක් විතරයි. සමාජ එක පැත්තක් විතරයි. දේශපාලන යන්ත්‍රණ එක පැත්තක් විතරයි. මතවාදයකට ඉතාම ගැඹුරින් කාවැදුනහම ඒකේ පුද්ගලයාගේ දේශපාලන ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි, සමාජ ක්‍රියාකාරකම් විතරක් නෙමෙයි, ඒක ඔහුගේ ලයිෆ් ස්ටයිල් එකට, ජීවන රටාවට, අඳින පළඳින විදිහට, කන බොන විදිහට, මේ හැම දෙයකටම බලපාන. හැම දෙයකටම බලපානවා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ මතවාද වල ගැඹුරින් එල්බගෙන සිටියාම ගොඩක් වෙලාවට පුද්ගලයෙක් දකින්න එක අන්තයක් පමණයි. අන්න එතනදී තමයි මේ ප්‍රැග්මටිසම් එහෙම නැත්නම් ප්‍රයෝජනතාවාදය පිළිබඳව අපිට පුළුවන් වෙන්නේ. දැන් මෙතනදී ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මේ වාද පිළිබඳ එහෙම නැත්නම් මේ දෘෂ්ටිවාද විශ්වාස කිරීම තදින් විශ්වාස කිරීම එතරම් සාර්ථක නැත්නම් මේ ප්‍රයෝජනතාවාදය විශ්වාස කිරීම තුළ ඒකත් දෘෂ්ටිවාදයක් නේද කියන එක. ඔව්, ප්‍රයෝජනතාවාදය කියන්නේත් දෘෂ්ටිවාදයක් තමයි. නමුත් ඒක අපි කියනවා ටිකක් දෘෂ්ටිවාද හඳුනා ගැනීමට පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක්. දැන් මේ ප්‍රැග්මටිසම් කියන වචනේ ගත්තොත්, ප්‍රැග්මා කියන වචනේ එන්නේ මේක ග්‍රීක වචනයක්. ප්‍රැග්මා කියන ග්‍රීක වචනේ ඒකේ අර්ථය වෙන්නේ ඇක්ෂන් කියන එක. ඇක්ෂන් කියන එක ඒ කියන්නේ ක්‍රියාව කියන එක. එතකොට යම්කිසි කාරණයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව මත සත්‍ය රඳා පවතිනවා කියන එක තමයි මේකෙදි මූලිකව අදහස වෙන්නේ. ඒ කියන්නේ යම් යම් කිසි කාරණයක් ක්‍රියාත්මක කිරීමට හැකිනම් තමයි ඒ සත්‍ය වෙන්නේ. එතකොට දැන් අපි අපි දර්ශනය වගේ දෙයක් ගත්තාම දර්ශනය තුළ ඒක කාරණා හඳුනා ගැනීම සහ ඒ කාරණා විශ්ලේෂණය කිරීමට ලොකු කාලයක් වැය කරනවා. ඒ තුළ ගොඩාක් සාකච්ඡා සිද්ධ වෙනවා. නමුත් මේ ප්‍රැග්මටිසම් කියන එක තේරුම් ගන්න යම්කිසි සංකල්පයක ඒක පවතිනවද නැද්ද කියන එක, ඒක නිවැරදිද කියන එක, ඒක උචිතද කියන එක තීරණය වෙන්නේ ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ මත. නැතුව ඒ සම්බන්ධයෙන් කෙරෙන විශ්ලේෂණ සහ අදහස් දැක්වීම තුළ නෙමෙයි. ඉතින් එතකොට මේකේ මේ මුල් කාලීනව මේක ග්‍රීක වචනයක් විදිහට අපි අඳුනගත්තට ඇත්තරම මේ ප්‍රයෝජනතාවාදය පිළිබඳව සැලකිලිතු මට්ටමින් සාකච්ඡා කරන්න ගත්තේ 19 වන සියවස වගේ කාලේ, විශේෂයෙන්ම 1870න් පස්සේ. මේක අපි කියනවා මුළුමනින්ම මේ ඇමරිකාව තුළ, ඇමරිකා එක්සත් ජනපදයේ තුළ නිර්මාණය වෙච්ච දේශපාලන මතවාදයක් කියලා. දැන් මේක මමත් කියුවේ ඒක. එතකොට මේක මුලින්ම හඳුනාගන්නේ ඇත්තටම චාල්ස් සෑන්ඩර්ස් පියර්සන් කියන පුද්ගලයා විසින්. ඔහු විසින් ප්‍රැග්මැටික් මැක්සිම් කියන සංකල්පයක් හඳුන්වා දෙනවා. ඊට පස්සේ තව පුද්ගලෝ දෙන්නෙක් මේකට මැදිහත් වෙනවා. ඒ තමයි ජෝන් ඩෝනි සහ ජේම්ස් විලියම්සන් කියන, එමත්නම් විලියම් ජේම්ස් කියන පුද්ගලෝ දෙන්න. එතකොට මොවුන් තුන් දෙනාගේ අදහස් වලින් තමයි මේ ප්‍රයෝජනතාවාදය කියන සංකල්පය ඉස්මතු වෙන. දැන් මේක ගත්තාම මේක හැම වෙලාවෙම දැන් අපි කියන ප්‍රැග්මටිසම් ඉස් වේ ඔෆ් ඩුයින් ෆිලොසොෆි. ඒ කියන්නේ දර්ශනය ක්‍රියාත්මක කරන ක්‍රමයක් තමයි මෙතනදී සාකච්ඡා වෙන්නේ. මේක අර මං කලින් කිව්වා වගේ යම්කිසි දෙයක් පවතිනවද නැද්ද, යම්කිසි දෙයක් සත්‍යද නැද්ද කියන එක තේරුම් ගන්න ඒක ක්‍රියාත්මක කිරීම තුළ. එතකොට දැන්
මේක විශේෂම දෙවන ලෝක මහා සංග්‍රාමය දක්වාම ඉතාම බලපෑම් සහගත මතවාදයක් ලෙස විශේෂම ඇමරිකාවේදී ක්‍රියාත්මක වුණා. අනිත් කාරණේ තමයි අපිට මෙතන අවබෝධ කරගන්න පුළුවන් වෙන අපි කතා කරන ගොඩක් දේශපාලන දර්ශන සංකල්ප මතවාද මේවා ගොඩාක්ම යුරෝපයේ තමයි බිහි වුණේ. යුරෝපයේ බිහි වෙච්ච ඒවා තියෙනවා. ඊට පස්සේ අපි පෙරදිග ගත්තාම ඔය අතීතයේ කෞටිල්ය නැත්නම් චාණක්‍ය වගේ කට්ටිය අතින් ඊට පස්සේ චීන කන්ෆියුසිස් වගේ කට්ටිය අතින් ඊළඟට අපි ගත්තාම බෞද්ධ දේශපාලන චින්තනය කියලා වෙනම කාරණයක් තියෙනවා. නමුත් ඇමරිකා එක්සත් ජනපදය තුල කේන්ද්‍රගත කරගෙන බිහි වෙච්ච වඩාත්ම මේ 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 බලපෑම් සහගත මතවාදයක් විදිහට මේ ප්‍රයෝජිතවාදය පෙන්වලා දෙන්න පුළුවන්. ඒකට තව හේතුවක් තියෙනවා. මොකද අපි ඇමරිකානු සමාජය ගත්තාම මේක ගොඩක්ම මේ ගතිකයි. නිරන්තරයෙන් වෙනස්කම් වලට භාජනය වෙනවා. නිරන්තරයෙන් අප්ග්‍රේඩ් වෙනවා. මේක අපි බ්‍රිතාන්‍ය අපිට බ්‍රිතාන්‍ය සමාජය සහ ඇමරිකානු සමාජය මේ සංසන්දනය කළොත් මේක ලොකු වෙනස්කම් තියෙනවා. බ්‍රිතාන්‍ය සමාජය කියන්නේ නිතරම සම්ප්‍රදායට ගරු කරන. දැන් උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය තුල තියෙන ආණුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත එකක් නෙමෙයි. ඒක ලිඛිත නොවෙන්නේ මොකද එයාලා වෙන කිසිම දෙයකට වඩා තමන්ගේ සම්ප්‍රදායට ගරු කරනවා. සම්ප්‍රදායෙන් පිටපණින්න කැමති වෙන්නේ නැහැ. නම් ලෝකේ තියෙන අනම්‍යම ආණුක්‍රම ව්‍යවස්ථාවක් තමයි ඇමරිකාව තුල තියෙන්නේ. ඒක සංශෝධනය කරන්න කොංග්‍රසයේ 3/2ක් මදි, ප්‍රාන්තවල 4/3ක අනුමැතිය අවශ්‍ය වෙනවා. එහෙම වෙලා තියෙනවා. ඕල්මෝස්ට් බෑ වගේ. ඔව්. ඕල්මෝස්ට් බෑ බෑ වගේ. ඔව්. බෑ වගේ තමයි. ඒකට හේතුව ඒ සමාජය නිරන්තරයෙන්ම වෙනස්කම් වලට ලක් වෙනවා. නිතරම අප්ඩේට් වෙන්න බලනවා. එතකොට ඒ නිසා ඒ වගේ සමාජයක් පාලනය කරන්න තද ඒ කියන්නේ තද කියනට වඩා ටිකක් අනම්‍ය නීතියක් අවශ්‍යයි. වෙනස් නොවන නීතියක් අවශ්‍යයි. අන්න ඒ වෙනස් වන ලක්ෂණ එහෙම නැත්නම් අර වෙනස් වීම වලට හැඩ ගැසීම අනුවර්තනීය වීම කියන එකත් මේ ප්‍රයෝජිතවාදය කියන සංකල්පය ඇතුලේ තියෙනවා. එතකොට ඒක ඒගොල්ලෝ ඒකේ එකක් කියනවා මේ 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 ඒකට ඒගොල්ලෝ කියනවා මේ මේ අත්දැකීම් තුලින් ඉගෙන ගන්නවා කියන එක. ඒ කියන්නේ යම් කිසි දෙයක් අත්හදා බලලා ඒක වරදින්න පුළුවන්. ඒක දේශපාලන ක්‍රමයක් වෙන්න පුළුවන්, ආණ්ඩු ක්‍රමයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මෙතනදී අනිවාර්යයෙන්ම අත්දැකීම් වලින් ඉගෙන ගන්න ඕනේ කියන කාරණේ මතු කරලා තියෙනවා මේ ප්‍රයෝජිතවාදී විශ්වාස කරන කට්ටිය. එතකොට දර්ශනය අනිවාර්යයෙන්ම පවතින සමාජය කෙරෙහි සම්බන්ධයක් තියෙනවනේ. ඒක යථා සමාජය තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් දර්ශනීය තුල කොච්චර ආකර්ෂණීය අදහස් තිබුණත් කොච්චර ලස්සන අදහස් තිබුණත් ඒක ප්‍රායෝගික සමාජය තුල ක්‍රියාත්මක කරන්න බැරි නම් ඒකෙන් වැදගත් කමක් නැහැ කියන එක තමයි මේ ප්‍රයෝජිතවාදී විශ්වාස කරන ගොඩක් දේශපාලන විද්‍යාඥයෝ පෙන්නලා දාලා තියෙන්නේ පෙන්නලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරනකොට ඒක ක්‍රියාත්මක කරන එකේ ඵලදායිතාවක් තියෙන්න ඕනේ. මේක සාකච්ඡා වලට පමණක් සීමා වෙලා හරියන්නේ නැහැ. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර හැක්කේ කුමක්ද? ඒ තමයි සත්‍ය කියලා පිළිගන්න එක තමයි මේකෙදි මූලික අදහස වෙන්නේ. එතනින් ගියාම දැන් මේ ප්‍රයෝජිතවාදය ඇතුළේ අපිට තව ලක්ෂණ කිහිපයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ තමයි මේ පළවෙනි එක කියන දේ තමයි මේක මේ thought is subordinate to the action. ඒ කියන්නේ චින්තනය යටත් වෙන්න ඕනේ ක්‍රියාවට. ක්‍රියාව තමයි ඉස්සෙල්ලම එන්නේ. දැන් කොච්චර අදහස් කොච්චර මතවාද ක්‍රියාත්මක කරත් ඒක ක්‍රියාවට ගන්න බැරි නම් ඒකෙන් ඇති වැඩක් නැහැ කියන එක මේකෙදි මතු කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ උපයෝගීතාවාදයට ප්‍රමුඛතාවයක් දෙන එක. උපයෝගීතාවාදය කියලා කියන්නේ අපි කරන ක්‍රියාවක අපිට ඒකෙදි උපයෝගීතාවය, ඒ කියන්නේ උපරිම මට්ටමට ඔප්ටිමම් ලෙවල් එකට අපිට යන්න පුළුවන්. එතකොට ඒක විශ්වාස කරනවා. ඒ කියන්නේ පුළුවන් උපරිමයෙන්ම කොහොමද අපි අපේ මේ අපි කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න. ඒක තව ලක්ෂණයක්. ඊළඟට මේකේ කියන දේ තමයි මේක ටිකක් අර ආනුභවිකවාදයත් එක්ක යනවා. අපි කියනවා ඉම්පිරිකිසම් කියලා. ඒ කියන්නේ නිතරම අර සත්‍ය සිදුවීම මත පදනම් වෙච්ච. එහෙම නැත්නම් සත්‍ය එක්ස්පීරියන්සස් සත්‍ය අත්දැකීම් මත පදනම් වෙලා ලෝකයේ සමාජයේ තේරුම් ගැනීමක් ප්‍රයෝජිතවාදය තුළ දකින්න පුළුවන්. ඒ වගේම දැන් අර දැන් මේකෙදි එක මතයක් ඉන්න පුළුවන්. දැන් මේ මෙතනදි මේ පිළිගන්නේ මේ විද්‍යාත්මකව ඔප්පු කරගන්න පුළුවන් දේවල්ම විතරද කියලා නෑ. ඒක
ඒ මට්ටමටම යන්නේ නැහැ. දැන් අපි ගත්තොත් අර පොසිටිවිසම් කියන ගුරුකුලය ගත්තාම එයාලා විශ්වාස කරන්නේ විද්‍යාත්මකව ඔප්පු ගන්න පුළුවන් දේවල් විතරයි. නමුත් මෙතනදී ඒක ඔප්පු කිරීම කියන කාරණේ ඉන්නේ දෙවෙනියට. පළවෙනි දේ තමයි මේක ඇත්තට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කිරීම මත පදනම් වෙලාම තමයි මේ දර්ශනය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට ඕවා තමයි මේකේ අපිට දකින්න පුළුවන් වෙන මූලික ලක්ෂණ. ඒ කියන්නේ අදහසට වඩා ක්‍රියාව පදනම් කරගෙන, ක්‍රියාත්මක කිරීමේ හැකියාව පදනම් කරගෙන, ප්‍රායෝගිකත්වය පදනම් කරගෙන නිර්මාණය වෙච්ච දර්ශනයක් විදිහට අපිට ප්‍රයෝජිතවාදය හඳුන්වා දෙන්න පුළුවන්. හොඳයි, වැඩසටහන සමග ඔබතුමාගේ මූලික ප්‍රවේශයත් එක්ක මම නැවත පොඩ්ඩක් වැඩසටහන දැන් සම්බන්ධ වුණු අපේ සහෝදරයන් සිටනවා නම් ඔවුන්ට දැන ගැනීම පිණිස නැවතත් මතක් කරන්න කැමතියි. අපි අද කථිකාචාර්ය කුචිර පෙරේරා මහත්මයා සමග සාකච්ඡා කරන්නේ අපේ ෆේස් ටු ෆේස් වැඩසටහනෙන් අනුකරණය සඳහා ප්‍රයෝජිතවාදය නැත්නම් ප්‍රැග්මැටිසම් කියන ගුරුකුලෙම නැත්නම් ඒ සමාජ විද්‍යාත්මක දර්ශනය පිළිබඳව. ඒහි මූලික පැහැදිලි කිරීම තමයි එතුමා පැහැදිලි කරේ. දැන් අපි යම් යම් විදියකට සාමාන්‍ය සිවිල් පුරවැසියන් විදියට මේ සම්බන්ධ උනන්දුවත් තියෙන අපිට තිබෙන ප්‍රශ්න විෂය මූලිකයක් විදියට මම එතුමාගේ දැනගන්න කැමතියි. දැන් මේ මාත කතාව තුළම ඔබේ පැහැදිලි කිරීම තුළම අධිකාචාර්යතුමා ඉදිරියට ගෙන ආපු මතයක් තමයි මේකේ මේ අයිඩියොලොජි එක. එහෙම නැත්නම් අපි දන්නවා දැන් ඕනම සමහර අපි අහලා තියෙන විදියට දේශපාලනයේදී දෘෂ්ටිවාදය කියන එක මූලිකව පැනනගේ කිසි පුද්ගලයෙක් තුළ වෙන්න පුළුවන්, ඒ දේශපාලන කණ්ඩායමක් තුළ වෙන්න පුළුවන් දෘෂ්ටිවාදය පැනනගේ. මේ දෘෂ්ටිවාදයේ යථාර්ථයක් කිරීම තමයි ඒ දේශපාලන ව්‍යාපාර අරමුණ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ සම්බන්ධ විවාද තියෙන්න පුළුවන්. නමුත් අපි ගත්තොත් ලෙනින් වගේ කෙනෙක් ඔහු මාක්ස්වාදය ක්‍රියාත්මක කරන්න ගියා කියන එක තමයි ලෝකයක දේශපාලන විචාරණ කොටසක් කියන්නේ. තව කොටසක් කියන්නේ ස්ලාව්වාදය, එහෙම නැත්නම් මාක්ස් සහ එංගල්ස් කියවීම් වලින් තමන් යම් කිසි විදියකට ඒ රුසියානු ජාතිකත්වයේ සමග ගමනක් ගියා කියන. නමුත් ඔහු ප්‍රායෝගිකව ඒ වැඩසටහන දියත් කරන්න කලින් ලෙනින් සයිබීරියාවේ ඔහු පිටුහල් වෙලා ඉන්න කාලෙදි පවා ඉතාමත් විශාල විදියට මේවා කියෙව්වා, ඔහු ලිව්වා. ඒතකොට ඔහු නිර්මාණාත්මකව කියන්නේ ඔහුගේ මේ ලිටරචර් කියන්නේ ගොඩනැගුවා දර්ශනවාද. ඉතින් ඒක තමයි ඔහු ඔහුගේ ඔළුව තුළ තමයි මේක ඇති වුණේ. එතකොට මාක්ස්ගේ දර්ශනය වෙන්න පුළුවන්, නැත්නම් අපි ගත්තොත් දැන් නූතන ලෝකයේ දෙන අනිකුත් දේශපාලන දර්ශනවාද තුළ ආගමික දර්ශනවාද තුළ උනත් යම්කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් තුළ මතුවේ. එතකොට මේ සියලුම මේ දර්ශනවාදයන් දේශපාලන සමාජ දර්ශනවාදයන් එහෙම තියෙද්දි ඔබ කියනවද මේ සබ්ජෙක්ට් එක එහෙම නැත්නම් මේ විෂයේදී මේ ප්‍රයෝජනතාවය කියන එක ඊට වඩා වෙනස් වෙනවද කියලා ඔබ කියනවා. එහෙම නම් මම අහන්න කැමති මේක යම්කිසි අවස්ථාවාදයක්. ඒ කියන්නේ වැඩේ වෙනව නම් ඕන දෙයක් කමන්නේ නැහැ වගේ එකකින් අපිට පුළුවන්ද මේ මිනිස්යාගේ අර අපි කියනවා මේ ඒකට කියන්නේ නෝබල් කියන්නේ උදාර ගතියක් තියෙනවා මිනිස්යාගේ උදාර දේවල් තියෙන කියන්නේ හිතන දේවල්. ඒ කියන්නේ යම්කිසි උත්තර සමාජයක් පිළිබඳ තියෙන අදහසක් වෙන්න පුළුවන්, මිනිස්යා දිනුවක් කරා යන්න තියෙන යම්කිසි එහෙම අපි කියනවා මෝරල්ස් තියෙන සදාචාරාත්මක දේවල් තිබෙනවා. මොන සමාජ ක්‍රමයක් ඇතුළේ වුණත් යම්කිසි මේ උදාරත්වයක් පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා මානව ශිෂ්ටාචාරය. ඒවට එහෙම කිසිම පිළිගැනීමක් නැහැ වගේ කියලා මම නිකන් යෝජනාවක් කරොත් ඔබ කොහොමද විග්‍රහ කරන්නේ? ඔව්, ඒක මේකෙදි තියෙනවා. මේක අර අපි කියනවා මේක මේ මේ ඉමෝෂන්ස් වලට වඩා රෂනලිටි පිළිගන්නවා කියලා. ඒ කියන්නේ සංවේදනා වලට වඩා විචාරශීලී වෙනවා කියලා කියනවා. එතකොට දැන් 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 ડોක්ටර් අහන්නේ දැන් අර දැන් සමාජයක තියෙන වටිනාකම් තියෙනවා, සමාජයක හරපද්ධතීන් තියෙනවා, නෝම්ස් ඇන්ඩ් වැලියුස් තියෙනවා. ඒතර මේවට ගරු කිරීමක් නැද්ද කියන එක. දැන් ඇත්තටම මේවයි මේක ටිකක් අර මේකෙදි එන තරකයක් තමයි මේක පිළි අරගෙන තියෙන මේ ටෙක්නොක්‍රැට්ස්ලා කියන අය. ඒ කියන්නේ එක එක අපික වෘත්තීයවේදී කාණ්ඩයක් විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් විශේෂයෙන්ම දැන් ඔබ නියෝජනය කරන වෛද්‍ය වෘත්තිය ගත්තාම දැන් ඒකෙදි දැන් මම මේ උදාහරණයක් විදිහට ගත්තොත් සමහරක් වෙලාවට අර දැන් යම්කිසි රෝගියෙක් ආවහම ඒ රෝගියාට ප්‍රතිකාර කරනකොට පොඩ්ඩක් ඒක අර රෂනල් හිතනවා කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර දැන් දැන් අපි හිතමු මිනිස්සෙක් ටික කලබල වෙන මිනිස්සෙක් වෙනවා නම් එතකොට හදිසි අමාරු රෝගියෙක් ආවම ඒ පුද්ගලයා ඩොක්ටර් කලබල වුණොත් එහෙම එතන ලොකු තව අර්බුදයකට යන්න පුළුවන්. ඒ වගේ මෙතන පොඩ්ඩක් රෂනලිටි එකට එහෙම නැත්නම් විචාරශීලීත්වයට අවධානය යොමු කරනවා කියන එක පෙන්නලා දීලා තියෙනවා. එකෙන් කියන්නේ නැහැ මේ හරපද්ධතින් බැහැර කරනවා කියලා එහෙම අදහසක් වෙන්නේ. අනිත් එක තමයි මේක වර අපි කියනවා මේ මෙටාෆිසික්ස් වලට සම්බන්ධ කරලා. ඒ කියන්නේ ඔය
පාරභෞතිකයට. දැන් පාරභෞතිකය කියන කාරණය ගත්තහම එතනදී මේ සමාජයේ තියෙන එක එක කොටස් වෙන්වෙන්ව අධ්‍යයනය කිරීමක් තමයි වෙන්නේ. එතකොට අපි ගත්තහම ආගම වෙනම, දේශපාලනය වෙනම, එතකොට ආර්ථිකය වගේ. එතකොට මේ කියන්නේ අර එකට මේක අපි ඇබ්ස්ට්‍රැක්ට් කන්සෙප්ට් කියලා කියනවා. ඒ කියන්නේ එතන කාරණාව තමයි. දැන් අපි ගත්තොත් මේ පාරභෞතික චින්තනය කියන එක, එතනදී ආගම වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දැන් එතකොට ඒක විශ්වාස කරන්නයි කියන එක තමයි ආගම කියන එක පුද්ගලික පරිමණ්ඩලයේ තුල තියෙන දෙයක්. ඒක පුද්ගලිකව කරන්න ඕන කියන එක. අර මෙතන අපි අර විද්‍යාත්මකව අන්තයකට යනවා කියලා කියන්නේ. විද්‍යාත්මකව අන්තයකට යනවා නම් කියන්නේ අපි අර මේ කියපු පොසිටිවිසම් කියන කාරණේ ඇතුළේදී එතනදී පිළිගන්නේ මේ මේ සීමා වෙනවා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා එහෙම ලොකුවට සඳහනක් නැ මේ 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 පිළිබඳව ලියවලා තියෙන මේ ආර්ටිකල් රිසර්ච් පේපර්ස් කිහිපයක් කිව්ව ගොඩක්ම දැන් ඔය ඇමරිකන් ජර්නල් ඔෆ් සෝසියොලොජි කියලා තියෙනවා. ඉතින් ඒකේ ගොඩක් මේකේදී දේශපාලන පැතිකඩ, ආර්ථික පැතිකඩ වගේ දේවල් ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ මීට එල්ල වෙලා තියෙන විවේචන ගැනත් යම් කිසි සඳහනක් තියෙනවා. නමුත් අර ඒකෙන් කියන්නේ මේ 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 සමාජයේ තුල තියෙන හරපද්දි බැහැර කරලා විද්‍යාත්මක දත්ත වලින් පමණක් තීරණ ගන්න, විද්‍යාවෙන් විතරක් ලෝකය දකින්න කියන එක මෙතන සාකච්ඡා වෙන්නේ නැහැ. අනිත් එක ඔබ අහපු කාරණේ තමයි මේක මේ මේ අවස්ථාවාදයේද කියලා. ඒක අවස්ථාවාදයේ කියනවට වඩා අවස්ථානුකූලව වැඩ කිරීම වගේ එකක් ගත්තොත් හරි කියන අවස්ථාවාදයේ කියන එක යම් කිසි දෙයක් අපි ඉෂ්ට කරගත්තට පස්සේ එතනින් ඉවත් වෙනවා වගේ දෙයක් නෙවෙන්නේ. නමුත් එතනට වඩා මේකදී අපි කියන්නේ අවස්ථානුකූලව නිවැරදි දේ කරන එක. අපි සරලව කිව්වොත් අර භාෂාවෙන් තැනේ හැටියට ඇනේ ගහනවා වගේ දෙයක් තමයි මෙතනදී මේ කියන්නේ. මොකද දැන් අර ඔව් 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 කටිනාචාරතුමා දැන් ඔතන මේ ඕක මේ ටිකක් අපි කියන්නේ මොනවද හරි මේ ස්ලෝපි නේද කියන්නේ මේ දැන් ගත්තොත් දැන් ඕන කෙනෙකුට දෙයක් කරලා පැහැදිලි කරන්න පුළුවන් මේ කියන්නේ මේක මම මේ වෙලාවේ හොඳයි දැන් අපිට මේක දැන් එතකොට මං කියන්නේ නරුම වාදයක් වගේ එකක් දැන් ඒ කියන්නේ දැන් මගේ අපි හිතමු දැන් පුද්ගලයෙක් විදියට මගේ ජීවිතයේ ඕනම අවස්ථාව ඩෙල්ටා ටී කාලයක් තුළ මං කරපු යම්කිසි දෙයක් මට පස්සේ විග්‍රහ කරන්න පුළුවන් ඒ වෙලාවේ සුසුමදී මං කරා කියලා. දැන් ඔහොම අපිට දැන් මේක දේශපාලන අධිකාරියක් මම අහන්නේ මේ ඔබතුමාගේ මතය විරුද්ධව නේ මේක අපි පැහැදිලි කරගන්න. මොකද මේක බලන කෙනෙකුට නේද මේකේ මේ තියෙන පුළුවන් ප්‍රශ්න මම අහන්නේ. මම මේකට විරුද්ධ නැහැ ඇත්තට. මම පුද්ගලික ජීවිතෙත් මම බොහෝ විට ඇත්තටම දැන් පොඩ්ඩක් ඒ සම්බන්ධ ඒකමතික අදහසක් ඒ පක්ෂය තුල තියෙනවා කියන එක මම හිතන්නේ. මොකද ඒ සම්බන්ධයෙන් එතනින් එහාට කිසිම ප්‍රකාශයක් නිකුත් වෙලා නැහැ අතර. මේක එතකොට ජාත්‍යන්තර විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ ප්‍රකාශයක්ම කියලා අපි තාම අතරම දැනුවත් නැහැ. ඒක ඒගොල්ලෝ අතනම කියන්න ඕනේ. මේක පුද්ගලික විශ්වවිද්‍යාල පිළිගන්නවාද? එහෙනම් ඒ පුද්ගලික විශ්වවිද්‍යාල කියන්නේ මොන කාණ්ඩේවද? ඒවා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලද? එහෙම නැත්නම් ඒවා ව්‍යාපාර විදියට ලියාපදිංචි වෙන දේවල්ද කියන එක ඉස්සරහට ඉතින් පැහැදිලි කරන්න ඕනේ. ඔව් දැන් මෙතන කතිකාචාර්යතුමා මේ කියන්නේ ඔබ දන්න කාරණාවක් ඔබගෙන් ඉදිරියට ගන්න ඕන නිසා මම අහන්නේ මේ අපේ ප්‍රේක්ෂක සහෝදරයන්ගේ දැනගැනීම පිණිස. දැන් අපි දැන් ජීවත් වෙන ධනේශ්වරය තුළනේ. එතකොට දැන් අපි කවුරුත් එහෙම නැහැ කියලා විවිධ විදියට හිතන් ඉන්න ඇති. අපි සිංහල බෞද්ධ සංස්කෘතියක් තුළ ඉන්නවා මේ කියලා දත්ත කතාව ගත්තොත් අපි ජීවත් වෙන ධනේශ්වරයේ සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට ඒ සංස්කෘතිය තුළ අපි විවිධ ආකල්පවල ඉන්නවා. අපි අරක තුළ මේක තුළ තමයි ඉන්නේ. නමුත් ඇත්තටම අපි ඉන්නේ මේ 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 මේකේ තියෙන මේ කියන්නේ කැපිටලිසම් එකේ තියෙන කල්චර් එක. ඉතින් එතකොට කැපිටල් එක ඇකියුමුලේට් කරන්නේ කියන්නේ කොච්චර ධනය කොහොමද අපි සංග්‍රහගත කරන්නේ, එකතු කරගන්නේ කියන එක, ඇකියුමුලේට් කරන්නේ කියන එක තමයි රාජ්‍ය බලන්නේ, පුද්ගලයා බලන්නේ. එතකොට ওই විදිහට ওই ධාරා දෙකම යනවා. දැන් අපි දන්නවා මේ කාලකට කලින් සෝවියට් කඳවුර බිඳෙන්නට පෙර ලෝකයේ මේකට විරුද්ධව යම්කිසි කියන්නේ මේ මේ මානවයාගේ ප්‍රගමණය සිදුවිය යුත්තේ මේ ධනේශ්වර යෝජනා කරන පැත්ත, කැපිටලිසම් එක ප්‍රපෝස් කරන පැත්තට නෙමෙයි. අපි වෙන විදියකට තමයි මේ මානවයා ඉස්සරහට යන්න ඕනේ කියලා දියුණු
බෙදීමක් ලෝකයේ තිබුණා. නමුත් අවසාන වශයෙන් රුසියාව වගේ රටවල් ජර්මනිය නැගෙනහිර ප්‍රදේශ වගේ රටවල් ඒ ඔක්කොම බිඳ වැටලා දැන් අවසාන වශයෙන් කවුරුත් මේක ඇතුලේ දැන් යනවා. අපි දන්නවා උතුරු කොරියාව වගේ රටක් අර කවුරුත් දැන් මේක කරන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ ප්‍රායෝගික තත්ත්වයේ බිඳ වැටෙන බව තමයි දැනට පේන්නේ විචාරකයන් කියන්නේ ඒ විදිහට. දැන් ප්‍රයෝජිතවාදී ඉදිරියට එමේදී මෙතෙන්දි සිදුවෙන්නේ දැන් මේ ධනේශ්වරයේ මේ යම්කිසි විචරණයක් නේද? ධනේශ්වර කැපිටල් එකේ කැපිටලිසම් එකේම ව්‍යුත්පන්නයක්ද කියලා මම ඔබගෙන් අහන්න කැමතියි. මොකද මේ ක්‍රමෙම පවත්වාගෙන යන්න වගේ නේද දැන් මේ ක්‍රමේ අවුලක් තියෙනවා. ඒකට විකල්පයක් ඉදිරිපත් කරන්න ලෝකයේ සමත් වෙලා නැහැ. මොකද මාක්ස්වාදී කියන විකල්පේ පරාජය වෙලා. නමුත් සමහර කණ්ඩායමක් හිතනවා ඒක නැවත පණ ගන්නන්න පුළුවන් කියලා. නමුත් අපි අපි ඉන්නේ මාතෘකාව එතන නෙමෙයි. එතකොට පෝස්ට් මාක්සිසම් ඇවිල්ලා තියෙනවා, වෙස්ටර්න් මාක්සිසම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔය අලුත් ප්‍රභේද ඇවිල්ලා තියෙනවා. මේ කිසිම තැනක පැහැදිලි වෙන්නේ නැහැ මේ ධනේශ්වරයට කෙලින් මූණ දෙන්න පුළුවන් විදියක් මාක්ස්වාදී පෙන්නලා නැහැ පොතේ තියෙනවා. ඒගොල්ලෝ පරාද වෙලා. එතකොට දැන් ඇත්තටම ලෝකයේ විකල්පයක් හරියට නැහැ මේක. ජාතිකවාදී නැත්නම් ওই වාම ජනප්‍රියවාදී කියන එක විකල්පයක් විදියට ආවට අපි දන්නවා වෙනසියෝලාවේ මොකක්ද අන්තිමට උනේ කියලා. අර්ජන්ටිනාවේ මොකක්ද උනේ කියලා. බ්‍රසීලයේ මොකක්ද උනේ කියලා. එතකොට කියවනේ දන්නවා. එතකොට ධනේශ්වරයේ අර්බුදයට උත්තරයක් විදියට තව ටිකක් කල මේක පවත්වාගෙන යෑමට ආපු ක්‍රමයක් කියලා ඔය ඔය කියන මේ මේ ප්‍රයෝජිතවාදී. මම යෝජනා කරොත් ඔබ මේ දේශපාලන විද්‍යාව පිළිබඳ කතිකාචාර්ය කියන්නේ මේ සම්බන්ධ විෂය මූලික දැනුමක් තිබෙන කියවන කෙනෙක් විදියට මොකක්ද අපිට ඒකට තියෙන උත්තරය? මෙහෙමයි දැන් මේ ප්‍රයෝජිතවාදය මේක බිහි වෙන්නම ඇමරිකානු සමාජය තුළ නේද? ඇමරිකානු සමාජය කියලා කියන්නේ කොහොමත් කාර්මීකරණය වෙලා කාර්මික විප්ලවයෙන් පස්සේ නවීකරණය වෙන ඒගොල්ලන්ගේ බලවත්භාවය අත්පත් කරමින් යන කාලවකවානුව තුළ තමයි මේක සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම 20 වෙනි ශතවර්ෂයේ මුල් භාගය කියලා කියන්නේ යාලා න්‍යෂ්ටික අත්හදා බැලීම් කළා 45 අගෝස්තු පළවෙනි න්‍යෂ්ටික ප්‍රහාරය දෙන්න කලින් ඒ සම්බන්ධ ඒ තත්ත්වෙටම ලෝක බලවත්තාවන තත්ත්වෙටම යන කාලයක් තුළ දැන් මෙතනදී කරන්නේ මේක අපි කිව්වොත් දැන් ලෝකේ කිසිම රටක අපිට ඉරකින් ගහලා වෙන් කරන්න බෑ. මෙන්න මේක තමයි දේශපාලන මතවාදයක. දැන් අපි සමාජවාදී රටක් විදිහට හරියට ගලුවොත් තියෙන්නේ උතුරු කොරියාව තමයි. දැන් අපි කායින් හරි ඇවිත් උතුරු කොරියාවට යන්න නොමිලේ වීසා දෙන්නම් කැමතිද කියලා මං හිතන්නේ කවුරුත් කැමති වෙයි කියලා. කිසිම සමාජවාදී කැමතිත් නැහැ. ඒ සමාජවාදීන් කැමතිත් ඇමරිකාවට යන්න. ග්‍රීන් කාඩ් එක දුන්නොත් අපිව පෙරලාගෙන මේ සමාජවාදීත් තමයි ඉස්සෙල්ලම යන. එහෙම වුණානේ ඉතින්. 80 දශකයේ සමාජවාදීන් ඔක්කොම ප්‍රංශින්දන්නේ දැන් ලියන්නේ. ඉතාලියේ ප්‍රංශින්දන් තමයි ඔය ලියන්නේ. කවුරුත් තියෙන උතුරු කොරියාවට සීනටනේ. අපි අහලා නැහැ එච්චර. හරි කවන්නේ නැහැ. එච්චර දේ වුණා. ඔව් එහෙම තමයි. අපි චීනේ ගත්තත් චීනේ එයාලා කරේ එයාලගේ ආර්ථිකය එයාලා වෙනස් කරා. චීනේ ඩෙන් ෂොපින් ඒවලන්ට ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවා. හැබැයි චීනේ දේශපාලන ක්‍රමය තාම යන්නේ සමාජවාදී කොමියුනිස්ට් ආකෘතිය. මොකද තරගකාරී දේශපාලන පක්ෂ ක්‍රමයක් චීනය පිළිගන්නේ නැහැ. ඒ වගේම අදහස් වීම අයිතිවාසිකම් වල සීමා තියෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට කියුබාව ගැන ගත්තොත් එහෙම කියුබාවේ දැන්ට මේ ලංකාවේ මේ අරගලය ඇති වෙන මාස කිහිපයකට කලින් ඒ ජනතා නැගිටීමක් තිබුණා. කියුබාන් රජය මොකක්ද කරේ? ඒක කෙලින්ම ඉන්ටර්නෙට් එක නැවතුණා. අන්තර්ජාලය නැවතුණා. දැන් අපේ රටේ ඒ වකවානුව දවසක් හෝ දෙකක් සෝෂල් මීඩියා තහනමක් කරා ඒක ඉතින් ඉවරයි. නමුත් අරේ කෙලින්ම ඉන්ටර්නෙට් එක නැවතුණා දැම්මා. මොකද එතකොට අර මේ 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 වාම දේශපාලන ක්‍රමවල ටිකක් තියෙන දෙයක් තමයි ඒ තද ස්වභාවය සහ තමන්ගේ මතය විතරක් සමාජගත වෙන්න ඕනේ කියන එක තියෙනවා. ඒකට ඒක අර ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වලට වඩා වෙනස් වෙනවා. දැන් මෙතන ධනේශ්වරයට විකල්පයක් කියන එකට වඩා මේ ධනේශ්වරය සාධාරණ විදිහට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් එතන අපිට මං හිතනවා එතන යම්කිසි මේ මේ හොඳ දේශපාලන ප්‍රවේශයක් තියෙයි කියලා. මොකද දැන් මේ ප්‍රයෝජිතවාදයේ තියෙන පදනම් කාරණේ තමයි කිසිම මතවාදයක් එළවගෙන ඉන්න එපා කියන එක. ඒක ධනේක ධනේශ්වර වෙන්න පුළුවන් සමාජවාදී වෙන්න පුළුවන්. ඒ දෙක ඒවා අතර එළවගෙන සිටීම තුළ අර තැනේ හැටියට ඇණේ ගහනවා කියන්නේ ඒක කරන්න බැරි වෙනවා. ඉතින් ඒක දැන් අපි හිතුවොත් ධනය නිර්මාණය කිරීම ගැන විතරක් හිතුවොත් එහෙම එතනදී ඒ ආදායම් බෙදියාමේ විෂමතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජ අසහනය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ සමාජ අරගල වලට යන්න පුළුවන්. ඊට පස්සේ ධනය බෙදා හැරීම ගැන විතරක් හිතුවොත් එහෙම එතනදී ආර්ථික වර්ධනය කියන එක හරියාකාරව අත්පත් කරගන්න බැරි වෙන්න පුළුවන්. දැන් මේකට එක 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 ක්‍රමයක් තියෙනවා. මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ලෝකේ මේ ස්කැන්ඩිනේවියානු රටවල ගොඩක් මේක භාවිත වෙන න්‍යායක්. අපි ගත්තහම මානව සංවර්ධන දර්ශක ගත්තහම
ගොඩක් වෙලාවට මේ 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 ඉහළින් ඉන්නේ මේ ස්කෑන් මේ 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 සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කරන රාජ්‍ය. හැබැයි ඒ රටවල ගොඩාක් අර මේ මේ ඊලොන් මාස්ක් එතකොට මේ 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 ජෙෆ් බෙසොස් වගේ විශාල සල්ලිකාරයෝ නැහැ. නමුත් හොඳ මේ සේවාවන් රජය විසින් සපයනවා, හොඳ සුබ සාධන ක්‍රමයක් තියෙනවා, හොඳ අධ්‍යාපනයක්, හොඳ සෞඛ්‍යයක් මේ මේ හැමදේම තියෙනවා. දැන් අපි මෙතනදී මේක පොඩ්ඩක් මේ මේ අපි තේරුම් දැන් දැන් ධනවාදයේ විකල්පයක් හොයනවාද කියන එක ඒක ගෝලීයව සිද්ධ වෙන්න ඕන කාරණයක්. ඒක ජාත්‍යන්තර මට්ටමේ දැන් අපි ට්‍රොස්කිවාදය ගත්තම ට්‍රොස්කිවාදය තුල කියන දෙයක් නෙමෙයි මේ. සමාජවාදය කියන එක ගෝලීයව ඇති වෙන්නේ නැතුව ඒක තනි ජාතික රාජ්‍යයකට කරන්න බෑ කියන එක. ජාත්‍යන්තරවාදය. ජාතියෝ ජාත්‍යන්තරවාදයකින් නැතුව බෑ කියන එක. ඉතින් මෙතනදී අපි දැන් මේක මේක දැන් ආණ්ඩුකරණය සඳහා ප්‍රයෝජිතවාදී කියවම ගොඩක් වෙලාවට මේකෙදි අපි අපි අපේ රට අපේ ලංකාව කොහොමද මේක ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක ගැන තමයි පොඩ්ඩක් ඒ කියන්නේ දැන් අපි අපි දැන් මෙතන අපිටම ආවෙනික වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා දැන් ලෝකේ රටවල් වලට වැඩිය අපි මේ රට අර්බුදයක ඉන්නවා අපි කොහොමද මෙතනින් ගොඩට එන්න රටක් විදිහට එතකොට මේකෙදි අපි බලන්න ඕනේ ටිකක් දැන් මේ පවතින ධනේශ්වර ක්‍රමයට මේකෙන් අපිට කරන්න පුළුවන් වෙනස්කම් මොනවාද ඒ වෙනස්කම් කරලා රටක් විදිහට ඉස්සරහට යන්නේ කොහොමද කියන එක පිළිබඳ ටිකක් වැඩි අවධානයක් මේකෙදි යොමු කරන්න පුළුවන් කියන එක තමයි මම ඇත්තටම විශ්වාස කරන්නේ එතකොට අතකට අරතුමා මේ මෙතන දැන් මෙටාෆිසික්ස් ගැන අපි කතා කරා පාරභෞතිකය ගැන මේ දර්ශනවාදයේ තුල පාරභෞතිකයට ඉඩක් නැද්ද දැන් මම අහන්නේ දැන් මිනිස්යාගේ කියන්නේ ආගම් වෙන්න පුළුවන් ඔහු විශ්වාස කරන ආගම් කියන්නේ නිර්ආගමිකයෙක් වෙන්න පුළුවන් කිසිදු ආගමකට විශේෂ ඇලීමක් නැති අර අපි කියනවානේ බිග් පිච් එක කියන්නේ ඔහුගේ කියන්නේ දිනදා ජීවිතයට අමතරව අපිට යම්කිසි මනෝමූලික සාධකයක් අපි මිනිස්සුන රොබෝලා නෙමෙයි එතකොට අපිට විශ්වාස පද්ධතියක් තියෙනවා දැන් නිර්ආගමිකයෙක් කියන්නේ ලංකාවේ නම් ඉන්නේ වෙනම සත්තු කණ්ඩායමක් ඔතන නමුත් මම කියන්නේ කියවන්නේ නැහැ ඒක මම කියන්නේ කියවන්නේ නැහැ මේක කියවන්නේ නැහැ කියවන්නේ නැතුව මේ සම්බන්ධව විශ්ය කියවන්න තු දැන් ඔබ දැනුවා ගන්න මොනවාද කියන්නේ ඊට වඩා තමන්ටත් තියෙනවා ඇති අපිට ඕන අදහස් එනවා නමුත් මම කියන්නේ අපි මේක සම්බන්ධව විෂයක් හදාරනකොට ඒකේ තියෙන පෞරාණික කියවීම කවුද මේක කලින් මේවා ගැන කතා කරලා තියෙන්නේ කියලා හදාරනවා අපේ හදාරන් නැතුව කතා කරන කන්නේ අන්තර්ජාලයේ තිබුණාට වාචාලකමක් මිසක් මේ 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 කියවනව අඩුයි මට තේරෙන්නේ. එතකොට දැන් නිරාගමික ආගමික ඕනම කෙනෙක් තමන්ගේ විශ්වාස පද්ධතියක් තුල ඉන්නවා. එතකොට ඒ විශ්වාස පද්ධතිය නැතුව ඔහුට ජීවත් වෙන්න ඇතනම බෑ. ඒ කියන්නේ අපේ අවිඥානිකව සමාස මේ සබ්කොන්ෂස් එකේ වුණ වෙන්න පුළුවන් එක තියෙනවා. අපි හිතන්නේ නැති වෙන්න පුළුවන් මම මේකට මෙහෙමයි කියලා. නමුත් අපේ ජීවිතේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවවල අපිට නොදැනී එක මතුවෙනවා. අපි දැක්කොත් දැන් අපි ගත්තොත් භෞතික විද්‍යා මහාචාර්යවරේ තමන්ගේ පුතාට බරපතල අසනීපයක් ඇති වෙලා තිතියොත් ඔහු බෝධි පූජාවක් කරන්න පුළුවන්. මම කියන්නේ ඒ මිනිහෙකුට තියෙනවා පාරභෞතික දෙයක් කියලා. එතකොට මේක මිනිස්සුන්ට තියෙන දැන් අපිට තියෙන දැන් නූතන විද්‍යාත්මක සාගෙන නිසා දැන් එහෙම අනුව මේ මේ සත්තුන්ට මේක නැහැ. එතකොට තිරිසන් සත්තුන්ට එහෙම පාරභෞතිකයක් ගැන අවබෝධයක් තියෙන්නේ නැහැ. බල්ලෙකුට එමක මම කියන්නේ දැනට තියෙන සාගෙන නෝන්නේ. මිනිස්සුන්ට කියන්නේ වෙනස් කෙනෙක්. ඔහුට මේ අභිමානය සම්බන්ධව තමන්ට තියෙන පිළිගැනීම සම්බන්ධව වගේම පාරභෞතිකය ගැන හැඟීමක් අවශ්‍යයි. ඒක ඔහුගේ ජීවිතය යටින් තිබෙනවා. ඒක උඩ තමයි ජීවිතය ගොඩනැගෙන්නේ. එතකොට දැන් යක්ෂි විදියකට මේ මෙටාෆිසික්ස් මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ පාරභෞතිකය පිළිබඳව තියෙන විශ්වාසය ප්‍රශ්න කිරීමකට ලක් කරනවද මේ දර්ශනවාදය තුළ? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. දැන් අපි දන්න වැදගත් සමාජ විද්‍යාඥය තමයි මේ ඔගස්ට් කොම් කියන්නේ. ඔහු මිනිසාගේ ඒ කියන්නේ මිනිසා ජීවත් වෙලා ඉන්න වකවානු තුනක් ඊරාස් තුනක් පිළිබඳව කතා කරා. එකක් තියොලොජිකල් ඒ කියන්නේ දේවවාදී අවදි, ඊළඟට මෙටාෆිසිකල් පාරමෞදික, ඊළඟට පොසිටිවිසම් විද්‍යාත්මක. එතකොට දේවවාදී අවදි තුළ මිනිස්සු හිතුවේ සියලුම දේවල් දෙවියන් විසින් නිර්මාණය කරා කියන එක. සියලුම දේවල් ලෝකයේ මැවුවේ දෙවියෝ. එතකොට ලෝකය මෙහෙමයි. එතකොට මේ හැම දෙයක් දේශපාලනයේට දේවවරම් වාදයේ ආවේ. එතකොට රෝම අධිරාජ්‍ය සුද්ධ රෝම අධිරාජ්‍ය උනේ මෙන්න මේ වකවානු තුල. ඊට පස්සේ තමයි මේ පාරභෞතිකය පිළිබඳ අදහස එන්නේ. දැන් මේකෙදි වැදගත් මේ අදහස් දෙකක් කියනවා. එක්කෙනෙක් ඉන්නවා මේ ජින් බොඩෑන් කියලා. ඔහුගේ මුල් නූතන යුගයේ දේශපාලන චින්තකයෙක්. ඔහු තමයි මේ ස්වාධිපත්‍ය එහෙම නැත්නම් මේ සවනිටි කියන සංකල්පය ගෙනාවේ. ඒතර ඔහුට ඕන වුණා සුද්ධ රෝම අධිරාජ්‍යයේ තියෙන පල්ලියේ බලය ඒ ජාතික රාජ්‍ය වලට විතයන් කරන. එහෙම නැත්නම් මේ ප්‍රාදේශීය කුමාරවරු අතරට බලයෙන්. මොකද සුද්ධ රෝමය කියන එක විශාල අධිරාජ්‍යයක්. ඒකෙදි
හල්ලිය බලවත් වුණා. එතකොට ඒ එතකොට මේ පෘතුගාලය ඉතාලිය මේ වගේ ප්‍රාදේශීය කුමාරවරුන් හිටියා. ඒතර ප්‍රාදේශීය කුමාරවරුන්ගේ බලය සාධාරණීකරණය කරන්න ඔහුට අවශ්‍ය වුණා. ඉතින් මේක පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන ජින් බොඩෑන් කිව්ව දේ තමයි මේ ස්වාධිපත්ති කියන එක අසීමිතයි අසහායයි මේකට අභියෝග කරන්න කාටවත් බෑ. හැබැයි ਉਹ අවසානයේදී කියනවා මේක දේව නීතියෙන් සීමා වෙනවා කියලා. දැන් පාරභෞතිකය තුල කියන්නේ රයිට් ආගම දේශපාලනයෙන් වෙන් කරන්න නමුත් ආගම කියන එක බුද්ධලික දෙයක් ඒක බුද්ධලිකව මිනිස්සුන්ට කරගෙන යන්න ඕනේ කියලා. දැන් අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පියා විදිහට දකින්නේ ජෝන් ලොක්, ඉංග්‍රාන්ත ජාතික ජෝන් ලොක්. ඔහු තමයි මේ පාර්ලිමේන්තු ක්‍රමය ඊට පස්සේ මේ මූලික අයිතිවාසිකම් ස්වභාවික කියන්නේ මානව හිමිකම් ස්වභාවික අයිතිවාසිකම් වගේ දේවල් කතා කරේ. නමුත් ඔහු පොතක් ලියනවා රීසනබල්නස් ඔෆ් ක්‍රිස්ටියානිටි කියලා. ඒ කියන්නේ ක්‍රිස්තියානි ආගම සම්බන්ධනොත් ඔහු ලියලා තියෙනවා. දැන් අපි නිරාගමිකවාදය ගත්තහම ඒක වර්ගීකරණය කරන්න බලන ලිබරල් නිරාගමිකවාදය තියෙනවා, සමාජවාදී නිරාගමිකවාදය තියෙනවා. ලිබරල් නිරාගමිකවාදයේදී කියන්නේ ආගම දේශපාලනයට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ආගම කියන එක මිනිසුන්ගේ බුද්ධලික දෙයක්. ඒක බුද්ධලිකව මිනිසුන්ට ආගම අදහගෙන යන්න අයිඩියක් තියෙනවා. ඒකට රාජ්‍ය මැදිහත් නොවිය යුතුයි වගේම රාජ්‍ය කියන එකට ආගම මැදිහත් නොවිය යුතුයි. හැබැයි සමාජවාදී නිරාගමිකවාදීන් කියනවා ආගම කියන එක මිනිස්සුම නිකක් ඍණාත්මක පැත්තකට යොමු කරනවා, මෝහණයක් කරනවා කියන එකනේ. මිනිස්සු නිකන් අබින් කියලා කියන්නේ මිනිස්සු නිකන් මත් කරනවා වගේ අදහස්. මත් කරනවා. ඒ නිසා ආගමකට පවතින්න පුළුවන් රාජ්‍ය අනුමැතිය තියෙනවා නම් විතරයි. ඒක තමයි සමාජවාදීන් කියන්නේ. දැන් එයා දැන් ඒක ඒක ඒගොල්ලෝ කියන්නේ දැන් මිනිස්සෙක්ගේ මිනිස්සෙක්ට සාර්ථක වෙන්න බැරි නෝ ඉතින් මේ මිනිස්සයා හිතන්න පුළුවන් මේක තමයි දෙවියන්ගේ කැමැත්ත කියලා. ඉතින් ඒ වගේ කාරණා මත ඒක ඒක ලොකුවටම සීමා කරලා තියෙනවා. නමුත් අතනදී දැන් අපි මේ ප්‍රයෝජනවාදය ගත්තාම එතනදී එහෙම එකක් නැහැ. මේක ගොඩක් ප්‍රාරභෞතික චින්තනයට ආසන්නයි කියලා තමයි ඇත්තටම මේ මේ පිළිබඳව කියලා තියෙන රිසර්ච් පේපර්ස් වල එහෙම සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ආගම කියන එක පුද්ගලික දෙයක්. ඒක රාජ්‍ය පරිමණ්ඩලයට කියන්නේ රාජ්‍යට මැදිහත් නොවන තාක් ඒක පුද්ගලිකව අදහගෙන ගැට පුද්ගලික සිතුම් පැතුම් අනුව ඒගොල්ලෝ මේ ජනතාව ක්‍රියාකාරට ඒක ගැටලුවක් නැහැ. මොකද අතන මේ පල්ලියෙන් දේශපාලන බලය වෙන් කරන්න අදහස ඉදිරිපත් කරපු ජින් බොඩෑන්ම අවසානයේදී කිව්වා ස්වාධිපත්‍ය දේව නීතියෙන් සීමා වෙනවා කියලා. ඉතින් ඒ නිසා අර මේකේ මේ ප්‍රයෝජනවාදය තුල අර පොසිටිවිසම් කියන ඊළඟ අවධිය, ඒ කියන්නේ විද්‍යාත්මක ඔප්පු කරන්න බැරි කිසිම දෙයක් පිළිගන්නේ නැහැ කියන තැනට යන්නේ නැහැ. එතනට යන්නේ. ඒක පැහැදිලිවම කියන්න පුළුවන්. මේකදී යම්කිසි වැඩක් කරනකොට යම්කිසි ව්‍යාපෘතියක් කරනකොට ඒ පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න යෝජනා කරනවා, විද්‍යාත්මකව සලකා බල කරනවා. නමුත් විද්‍යාවෙන් ඔප්පු කර නොහැකි කිසිම දෙයක් පිළිගත නොයුතුයි කියන එක, පිළිගන්න ඕනේ නැහැ කියන එක මේක තුර කිසිම තැනක කියවෙන්නේ නැහැ. ඒකට මේක ටිකක් අපිට හිතලා බලුවොත් මේක ටිකක් අර ලිබරල් නිරාගමිකවාදය වගේ දැක්ක නිරාගමිකවාදයම කියන වචනේ, ඒ කියන්නේ මෙතන නිරාගමිකවාදය කියලා කියන්නේ ඇත්තටම ආගම දේශපාලනයට අනවශ්‍ය විදිහට මැදිහත් වෙන්න ඕනේ නැහැ, ආගම දේශපාලන අධිකාරියට අනවශ්‍ය විදිහට අතපොවන්න ඕනේ නැහැ කියන එක මිසක්ක මිනිස්සු ආගම අදහන්න එපා කියන එක නෙමෙයි. දැන් ඔතන තව එකක් තියෙනවා අහිකවාදී කියලා. අහිකවාදී කියලා කියන්නේ ඔය ඒතිස්ට් කියන අදහස. ඒතර එයාලා ආගම අදහන්නේ නැහැ. දැන් අතන නිරාගමිකවාදී secularism එහෙම නැත්නම් secular state කියන්නේ ආගම රාජ්‍යර මැදිහත් වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් ඉන්දියාව කියන්නේ secular state එකක්. හේතුව ඉන්දියාවේ තියෙනවා විශාල ආගම් ප්‍රමාණයක්. ඒතකොට ඔවුන් එක හරි ආගමකට ප්‍රමුඛතාවය දෙන්න කිව්වොත් එතන ආගමික ගැටුමක් ඇති වෙන්න පුළුවන්. අර මේ උතුරු අයර්ලන්තය ඇති වුණා වගේ. ඉතින් ඒ නිසා ඊට වඩා එහාට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිරාගමිකවාදය කියන එකෙන් කියන්නේ නැහැ ආගම අදහන්න එපා, ඒක යොමු වෙන්න එපා කියන එක. එහෙම කියනවා සමාජවාදී නිරාගමිකවාදය තුල. නමුත් ලිබරල් නිරාගමිකවාදය කියන්නේ අනවශ්‍ය විදිහට දේශපාලන අධිකාරිය මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ කියන එක. ඒක බුද්ධලි කාරණයක්. බුද්ධලිකව මිනිස්සුන්ට කරගෙන යන්න අපමණගේ අදහන ආගම විශ්වාස ඒක අපේ අනුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඉතින් ඒක සහතික කරලා. ඉතින් ඒ නිසා ඒක මේ මම හිතනවා මේ මෙහෙම මේ ආගම ඇදහිීමක් එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ස්පිරිචුවල් ලයිෆ් එක සීමා කිරීමක් මේකෙදි සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි කියන්න පුළුවන් ඉන්නේ. තාමත්ම හොඳ විග්‍රහයක් මම හිතන්නේ. ඒ කියන්නේ සාකච්ඡාවේ හොඳම තැනක් ඒතන ඔබ ඇල්ලුවේ සහග පැහැදිලි වුණා. හොඳට කියපු විග්‍රහ කරපු ආකාරයේ ඔය නිරාගමික වාදයේ තිබෙන විවිධ ප්‍රභේද සහ මේ ප්‍රධානම ප්‍රභේද කීපය ඊට පස්සේ මේකෙදි මොකද්ද මේ කියන්නේ කියන එක. ප්‍රයෝජනවාදය තුළ මෙටාෆිසික්ස් ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ කියන එක. ඒක මමත් දකින්න එක හොඳ දෙයක් විදිහට. මොකද ඒක මිනිසුන්ට මිනිස්සය රොබෝ කෙනෙක් නොවෙන්න පාරභෞතිකයක් පිළිබඳ විශ්වාසයක් මම හිතන මිනිස්සුන්ට තිබිය යුතුයි. ඒක තුලින් තමයි අපේ ලයිෆ් එක අර කලර්ෆුල් වෙන්නේ. ඒක අනිත් මිනිහට බල නොපානවා.
සංකේත මොකද අපි වැඩසටහනේ අවසාන භාගයට එන නිසා අද කතිකාචාර්ය රුචිර පෙරේරා මහත්මයා සමඟ අපි කතා කරන්න මේ ආණ්ඩුවේ සඳහා ප්‍රයෝජනවාදී කියන මාතෘකාව අපේ ෆේස් ටු ෆේස් වැඩසටහනේ ඔබතුමාට නිදහස් කාලයක් වැඩසටහන ඉවර කරගෙන අපිට විනාඩි 10ක 15ක පමණ කාලයක් අරගෙන අපිට විග්‍රහ කරගන්න මම බාධා කරන්නේ නැහැ මෙතෙන්දී මේ ආණ්ඩුකරණයේදී ඔබ දකින විදියට කොහොමද ප්‍රයෝජනවාදී අපිට ඇප්ලයි කරන්න පුළුවන් අපි හිතනවා යම් කිසි විදියකට රටක් වෙනස් කරන්න නායකයෙක් ඉන්න ඕන ඔහුට ඔහු කණ්ඩායමක් තියෙන්න ඕන ඔහුට වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ වැඩපිළිවෙල මිනිස්සු අතරට අරන් යන්න ඕනේ ඒකල මිනිස්සු එක්ක අපේ වගේ රටක නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකින් ඡන්දයෙන් එක පිළි අරගෙන අන්න මිනිස්සු බලය දුන්නම අර කණ්ඩායම අර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ඔබ ඔය කියන ආකාරයේ ඉතින් කියන්නේ වර්ක් අවුට් කරන කියන්නේ වැඩේ වෙනවනම් ඒ වැඩේ වෙන පිළිවෙලට අවශ්‍යතාව වෙන කිසිම දර්ශනයකට ගැති නොවි ලකුණු වි වැඩ කරගෙන යනවා අර නායකයා සහ ඒ කණ්ඩායම යට ඕක තමයි අපි සාමාන්‍යයෙන් දකින චිත්‍රය දැන් ඔබ විග්‍රහ කරන ආකාරයට ඒ වගේ තැනකට යන්න අපේ රට සූදානම්ද නැත්නම් ඔබ දකින විදියට මේක කොහොමද අපේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් මේ දර්ශන හරි ඔව් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් දැන් අපි මේ අපි ගත්තොත් දැන් ආණ්ඩුකරණයට කොහොමද මේක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ දැන් මේ වෙන විට අපේ රටේ කතා බහක් තියෙනවා මේ රාජ්‍ය සේවය කොම්ප්‍රෙස් කරන්න ඕනේ කියලා ඒ කියන්නේ රාජ්‍ය සේවයේ තියෙන ප්‍රමාණය වැඩි මේක දරන්න බෑ රජයට ඒ නිසා මේක අඩු කරන්න ඕනේ කියලා අදහස දැන් එතනදී ඇත්තටම පොඩ්ඩක් ඔය ජාත්‍යන්තර දේශපාලන ආර්ථිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යාළගේ යෝජනා සහ යාළ විශ්වාස කරන දේශපාලන දර්ශන ඒකට එක බැදිහත් වෙන්න පුළුවන් නමුත් දැන් මම මෑතකදී දැක්ක දේ තමයි අද ගොඩක් වාමාංශික දේශපාලනය කියලා විශ්වාස කරන කට්ටියත් අද කියනවා හරි රාජ්‍ය සේවය වැඩි රාජ්‍ය සේවය අඩු කරන්න ඕනේ කියලා හැබැයි එයාලා මීට කලින් එක දැක්කේ නැහැ එතකොට එයාලා කිව්වේ මේ රාජ්‍ය සේවය කප්පාදු කරන්න යන්නේ කියලා අනිවාර්යෙන් 2005 ඉඳලා 10 වෙනකම් බැලුවොත් රාජ්‍ය සේවයේ දතුන් ගුණයකින් වැඩි උනේ මේගොල්ලන්ගේ පෙළඹීම නිසා. ඔව්. ඔව් අනිවාර්යෙන්. ඇත්තටම. ඔව්. ඉතින් ඒ නිසා මේ ඒ නිසා එතනදී කියන්න ඕන වෙන්නේ ඇත්තටම අපි බලන්න ඕනේ මේක රාජ්‍ය සේවය කොහොමද අවශ්‍ය වෙන්නේ අපි කොහොමද මේක හරියාකාරව මේ ඔප්ටිමයිස් කරන්න කියන එක. ඒකට ඒකදී එතන මේක කපනවද නැද්ද කියන එක නෙමෙයි ඊට වඩා අපිට අපේ අවශ්‍ය ඉලක්ක වලට යන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක. දැන් අපි රාජ්‍ය පරිපාලනය ගත්තාම රාජ්‍ය පරිපාලන තව උපවිෂයක් තියෙනවා සංවර්ධන පරිපාලනය කියලා. සංවර්ධන පරිපාලනය කියලා කියන්නේ මේ තුන්වෙනි ලෝක රටවල් කියලා කියන්නේ දැන් අපි දන්නවා දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් පස්සේ නිදහස ගත්ත රටවල්. තමයි තුන්වෙනි ලෝකයේ උනේ. ඒ රටවල් වල ආර්ථික සංවර්ධනයේ ඉෂ්ට සිද්ධ කරගන්න පරිපාලනය වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එක සංවර්ධන පරිපාලනය ඇතුළේ කතා කරනවා. එතකොට එතනදී වෙන්නේ අපි ඉස්සල බලන අපිට තියෙන අරමුණු මොනවාද? ඒ අරමුණු වලට අපේ රාජ්‍ය සේවය ගොඩනගන්නේ කොහොමද? අපි කියන රාජ්‍ය සේවය ඔප්ටිමයිස් කරන්නේ කොහොමද? මේකට නව තාක්ෂණය යොමු කරන්නේ කොහොමද? නව තාක්ෂණික ක්‍රමවේද පාවිච්චි කරන්නේ කොහොමද? එතකොට නිලධාරීන්ගේ ආකල්ප විනාශ කරන්නේ කොහොමද? දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නයක් තමයි අපිට බටහිර පරිපාලන ආයතන හම්බුණා. බටහිර පරිපාලන යාන්ත්‍රණ බටහිර පරිපාලන ක්‍රමවේද ක්‍රියාත්මක කරා. නමුත් අපේ සමාජවල සමහරක් වෙලාවට මේ ගතානුගතික ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ දැන් අර දැන් ඔය අනුග්‍රහකවාදී වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ සුදුස්සාට වඩා තමන්ගේ හිතවත් කට්ටියට එහෙම නැත්නම් දේශපාලන හිතවත්කම් මත රස්සාදීන් වගේ දේවල්. දැන් අපි දන්නවා සමහර දිස්ත්‍රික්කවල දේශපාලඥයෝ ඉන්නවා මොනම තත්ත්වයකට දෙන්නත් පරදින්නේ නැහැ. හේතුව තනියම ඉල්ලුවක් දෙනවා. ඔව්. ඉතින් ඒ හේතුව ලක්ෂ ගානක් රස්සා දීලා තියෙනවා. ඉතින් ඒක තමන් දේශපාලනයේ මොනම තත්ත්වයකටද පරදින්නේ නැහැ නේ. හරි. ඒක වචනේ. ඔව්. ඇත්ත තමයි. ඔව්. හැම දිස්ත්‍රික්කෙම ඉන්න එක්කෙනෙක් දෙන්නේ. හැම දිස්ත්‍රික්කෙම ඉන්න ලංකාවේ. ඒ ඡන්දදේශක තියෙනවා. මං කියන්නේ. ඒක කුලවාදයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය කුලවාදයේ තුලම තමයි රස්සාවල් ටික දීලා දෙන්නේ. නැමැති කමක් දරුවා නම් එතන බඩු පුරවල ඇති තමන්ගේ සෙට් එක. ඉතින් ඡන්ද දෙනවා. ඔව්. දැන් ඔය ගොඩක් ආඩ දැන් ඔය සමාජ මාධ්‍ය වල ගොඩක් හතර දේශපාලනය කරන විශේෂයෙන්ම TikTok එකේ දේශපාලනය කරන සමාජ දේශපාලන ව්‍යාපාර දන්නේ නැහැ. උන්ට ප්‍රායෝගිකව ගියාම මෙන්න මේ වගේ මිනිසුත් එක ටිකක් ගනුදෙනු කරන අමාරුයි. මොකද මෙයාලට හරියටම හරි. ඔබ ඡන්දයකට ඇවිල්ලා බලන්න ඕනේ ඊට පස්සේ මේගොල්ලන්ගේ අඳෝනාව. يعني ඒ අඳෝනාව ඊට පස්සේ අපිට يعني උනේ මොකද්ද කියලා මේගොල්ලන්ට ඔළුවට කොල්ලකින් ගහුවට පස්සේ අපිට වෙන්නේ. නිකම් පෞරලි පිටිපස්සෙන් යනකොට ගහුවට පස්සේ හිතාගන්න බැරි වෙලා වෙන්නේ අපිට. අන්න ඒ වගේ තමයි වෙන්නේ ඔය දේශපාලන ධාරාව. මොකද මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ දේශපාලන සංවිධානය වෙනලා තියෙනවා.
ඔව් එතන මේගොල්ලෝ හිතනවා මේ මතවාදය මේකට මෙච්චර ලයික්ස් තියෙනවා මෙච්චර මේක ෂෙයා වෙලා තියෙනවා වියුස් තිබුණාම දැන් අපිට ඡන්දයක් දෙන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි වැඩ වෙන්නේ ලංකාවේ. ඒ ඔබ කියාගෙන යන්න හරි. ඔව් ඒක තමයි. සමාජ ගොඩක් දවට අවුරුදු 16 35 අතර අය ගොඩක් වැඩියෙන් ඉන්නවා. නමුත් ඡන්දයි තියෙන ඡන්දේ තියෙන අවුරුදු 70 පැනපු මිනිස්සුන්ටත් ඉතින් එහෙම එකක් තියෙනවා. ඉතින් මම කියාගෙන ආවේ අපි බලන්න ඕනේ කොහොමද විද්‍යාත්මකව රාජ්‍ය සේවය ගොඩනගන්නේ. එතනදී රාජ්‍ය සේවය වැඩි කරනවද අඩු කරනවද කියන එක නෙමෙයි අපිට කොච්චර අවශ්‍යද ඒ ප්‍රමාණය තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි දැන් මේ කතා කරනවා 8-5 මේ වැඩ කරන එක ගැන. දැන් මෙතනදී හිතන්න පුළුවන් මේක ටිකක් ෆ්ලෙක්සිබල් වර්කින් අවර්ස් වලට යන්න. මොකද හැමෝම උදේ 8ට ඇවිල්ලා 5ට ඔෆ් වෙන්න ගත්තාම මාර්ග තදබදේ වැඩි වෙනවා. එතනින් මොකක්ද වෙන්නේ ආපහු එකක් මේ 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 ඉන්ධන දහනය වැඩි වෙනවා වාහන එකතන තියෙනවා. ඉතින් මේක මේක වගේ වෙනස්කම් කරන්න පුළුවන්. එතකොට එතනදී අර මතවාදය කියන එක ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. ඊළඟට ආයතන පුද්ගලීකරණය කරන්න ඕනේද නැද්ද? දැන් අපි මේකට අපිට ගන්න පුළුවන් දැන් ගුවන් සමාගමක් වගේ එකක් ගත්තහම ඒක රජයේ විසින්ම කරන්න ඕනේ කියලා නියමයක් නැහැ. දැන් අපි ගත්තහම දැන් මේකට ගෙවන මිල වෙනස් වෙන්නේ නැහැ රජය ගත්තයි කියන. රජය ගත්තයි කියන කියලා ට්‍රේන් ටිකට් එක භාගයක් අඩු වෙන්නේ එහෙම එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් ඒ වගේ ආයතන දිගින් දිගටම පාඩු ලබනවා නම් ඒවා සම්බන්ධයෙන් තීරණ ගන්න පුළුවන්. දැන් අද වෙද්දි ලෝකෙ ක්‍රියාත්මක වෙන එකක් තමයි ලංකාව ක්‍රියාත්මක කරන උත්සාහ කරා PPP Private Public Partnership. පුද්ගලික රාජ්‍ය අහුල්කාරී. එතකොට රාජ්‍යයට රාජ්‍ය යටතේ වත්කම් ටික තියෙනවා විකුණන්නේ නැහැ. නමුත් පුද්ගලිකංශය ඒක කලමනාකරණය කරනවා. දැන් මෙතනදී මම කියන්නේ මේ දැන් කවුරුර හිතනවා රයිට් අපි විශ්වාස කරන්නේ නව ලිබරල් වාදය. අපි ඒ ඔස්සේ තමයි යන්නේ. අපි පුද්ගලීකරණය කරනවා මේ මේ නිදහස් සෞඛ්‍ය වෙනුවට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හැමෝටම දෙනවා. ඒක එහෙම හිතන්න පුළුවන්. එහම ඒ වගේ තව පිරිසක් හිතන්න පුළුවන් නෑ අපි කිසිම රජ ආයතනයක් පුද්ගලීකරණය කරන්නේ. අපි ඔක්කොම රජ ආයතන ශක්තිමත් කරනවා. අපි රජයේ රැකියා හැමෝටම දෙනවා. ඒක කරලා අපි මේ ආර්ථිකයේ මේ ක්‍රමවේදය අරන් යනවා කියන්නේ. එතකොට එතනිනුත් අපිට බලධාරිතාවයක් වෙන්නේ. අපි බලන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කොතනදීද කරන්න ඕනේ කියලා. ඒකයි මේකෙදි වැදගත් වෙන්නේ. දැන් එතකොට තව සංකල්ප දින ඔය පරිපාලන ශක්්‍යතාව වගේ දේවල්. ඒ කියන්නේ පරිපාලනයේ කොහොමද තවදුරටත් ශක්තිමත් කරන්නේ. දැන් ඒකෙදි කියනවා යම් කිසි ආයතනයක වැඩ කරනවා නම් ඒකේ නම් නිශ්චිත ජොබ් රෝල් එකක් තියෙන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ කියලා. නමුත් දැන් අපේ රටේ දැන් අපි ගත්තොත් අපේ ලංකාවේ තියෙන තව තියෙන ගැටලුවක් තමයි මේ සුභ සාධනය දැන් ගිලිඳු කම පිටු දකින්න සමෘද්ධිය ජනසවිය මේ වගේ දිවි නැගුම් වගේ වැඩසටහනක් ප්‍රතිපත්තියක්. දැන් අපි සමෘද්ධිය කියන සංකල්පය ගත්තොත් එහෙම සමෘද්ධියෙන් අපේක්ෂා කරන්නේ සමාජ සබී බලවේග ගැනීම. ඒ කියන්නේ සමෘද්ධිය දීලා පුද්ගලයා ඒක ස්වයං රැකියාවක් කරලා ආයෝජනය කරලා පුද්ගලයා සමෘද්ධිමත් වෙන. නමුත් අපේ වෙන්නේ එන්න එන්න සමෘද්ධිලාභින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ එන්න එන්න මේ දුප්පත්කම වැඩි වුණා කියන එක. ඊට අමතරව වෙච්ච දෙයක් තමයි මේ සමෘද්ධි ක්‍රියාවලිය කරගෙන යන සමෘද්ධි නිලධාරී කියලා තනතුරක් නිර්මාණය කළා. ඒකට දිගින් දිගට පුරවලා ඊට පස්සේ ඒක තව බරක් වෙලා තියෙනවා. දැන් එතකොට මේ මේ මේවන් ඇත්තටම අපි අපේක්ෂා කරන අරමුණු ඉෂ්ට වෙලා නැහැ. එතකොට මෙතනදී බලන්න ඕනේ ඇත්තටම මේ අපි කොහොමද අපේ ඉලක්ක වලට යන්නේ? අපේ පරිපාලනය ගොඩනගන්න ඕනේ කොහොමද? රාජ්‍ය සේවයේ කොච්චරක් තියෙන්න ඕනේද? ඒ හැමෝටම නිශ්චිත ජොබ් රෝල් එකක් තියෙන්න ඕනේ. එතකොට එයාලා ඒකෙන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. එතකොට අපි හිතන්න තරකයි රයිට්. අපි ඇවිල්ලා අපි මේ 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 සමාජවාදී විශ්වාස කරන අපි කිසිම ආයතනයක් පුද්ගලීකරණය කරන්න යන්නේ නැහැ. එහෙම නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන් අපි නව ලිබරල් වාදී විශ්වාස කරන අපි ප්‍රයිවටයිසේෂන් තමයි අපේ ගමන් මඟ වෙන්නේ. අපි රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කර රාජ්‍ය හකුලවල දානවා. අපි මේ 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 පුද්ගලික විශ්වවිද්‍යාල සහ සියලුම දේවල් පුද්ගලික අංශයෙන් විසින් කර යුතුයි කියලා විශ්වාස කරනවා කියලා එහෙම හිතන්න පුළුවන්. නමුත් එහෙම අන්තයකට යන්නේ නැතුව අපි බලන්නේ අපිට වඩාත් ඵලදායි වෙන්නේ මොකක්ද? අපි වඩාත් කළ යුත්තේ මොකක්ද? අපි රජයේ අංශය යටතේ තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ මොනවද? අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ වගේ දේවල් තියා අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. නමුත් අර මම කලින් කිව්වා වගේ ගුවන් සමාගමක් කරගෙන යන්න ඕනේ රජය. ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ආණ්ඩුකරණයේදී මේක යොමු කරනවා කියලා කියන්නේ ආණ්ඩුවේ තියෙන හැම ආයතනයක්ම වඩාත් මේ මේ කාර්යක්ෂම කරන්න. එහෙම නැත්නම් මේ ඔප්ටිමයිස් කිරීමක් මේකේදී කරන්න පුළුවන්. එතකොට අර අර මතවාදයක වහල් වෙන්නේ නැතුව දෘෂ්ටිවාදයක ඉන්නේ නැතුව තීරණ ගැනීමේ හැකියාවක් මේ තුල තියෙනවා. දැන් ගොඩක් කාට අපි දේශපාලන පක්ෂ ගත්තට පස්සේ දේශපාලන පක්ෂ ඇරුණාම දේශපාලන සමාජය තුල තව ක්‍රියාත්මක වෙන බලපෑම් කණ්ඩායම් ආශා කණ්ඩායම් ඊළඟට සිවිල් සමාජය. දැන් මේවා ප්‍රති මේ 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 දෘෂ්ටිවාද වලින් බැඳෙන්නේ නැහැ. දැන් බලපෑම් කණ්ඩායමක් ගත්තට පස්සේ එයාට පුද්ගලික
උමනාවන් ආශාවන් තියෙන පුළුවන් තමන්ගේ තමන් නියෝජනය කරන වෘත්තිය තමන්ගේ වෘත්තිය සමිතිය අදාළ නමුත් එයාලා ඍජුවම මතවාද මත යැපෙන්නේ නැහැ අපි සිවිල් සමාජය කියන එක ගත්තාම ඒක තුළ විවිධ මතවාද තියෙන පිරිස් ඉන්න පුළුවන් නමුත් ඒ මිනිස්සු ඒ ඒ සමාජයේ නිවැරදි වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් ඉතින් මෙතනදී වෙන්නේ අර මේ මේ ප්‍රයෝජනවාදී පිළිගන්නවා වගේ යම් කිසි දෙයක් සාර්ථක වෙන්නේ කොහොමද ඒක ඒ විදිහට කරන්න ඕන නැතුව අර මේ අපි අපි මොන දේ වුණත් අපි විශ්වාස කරන්නේ මෙන්න මේ මාක්ස්වාදී අපි විශ්වාස කරන්නේ මෙන්න මේ ලිබරල් වාදී නෝ ලිබරල් වාදී කියන තැන ඉඳලා කරන්න ගියොත් ඒක අපිට අපේ ඉලක්ක අරමුණු වලට යන්න බැරි වෙන එකයි මෙතනදි සිද්ධ වෙන්නේ ඒ නිසා දැන් මෙතන එක තැනකදී මම කිව්වා මේක මේ මේ ලිබරල් ටෙක්නොක්‍රැට්ස් වයි කියන්නේ මේ වෘත්තීය වේදීන් සහ විශේෂම තාක්ෂණීය පිළිබඳ අවබෝධයක් තියෙන අය තම මේ විශ්වාස කරන මතවාදයක් කියලා ඊට වඩා අපි විද්‍යාත්මකව ගණන් හදලා බලලා දෙයක් කරනවා නම් ඒකෙදී අපිට ගන්න පුළුවන් ඵලදායීතාවයක් තියෙනවා. මොකද එතකොට අපි දන්නවා රයිට් මේකේ පාඩුව කොච්චරද අපි අපි යම් කිසි ණයක් කරගෙන ව්‍යාපෘතියක් කරා මේ ව්‍යාපෘතිය අපිට ලාභ ගන්න කොයි කාලෙද අපි ණය ගෙවන්න ඕනේ කොයි කාලෙද අපි ණය ගෙවන්නේ කොහොමද මේ ඔක්කොම අධ්‍යයනයක් කරලා. නිකන් අර කරන්නන් වාලේ කරනවට වඩා ටිකක් අරමුණක් ඇතුව දැක්මක් ඇතුව අපේ ඉලක්කය මොකක්ද අපි ඉලක්කය ආර්ථික සංවර්ධනය නම් එතනට යන්න කොහොමද මේ රජයේ ආයතන ටික පෙළගස්වන්නේ කියන එක තමයි මම හිතන්නේ මේකේදී අවධානය යොමු කරන්නේ එතනදී වඩා වැදගත්ම දේ තමයි කිසිදු මතවාදයක ගැති නොවේ කිසිදු මතවාදයක වහලෙක් නොවි කළ යුතු දේ සහ නිවැරදි දේ නිවැරදිව කිරීම තමයි මේකේදී ඇත්තටම අරමුණ වෙන්නේ. හරි. එහෙමනම් අපි මං හිතන්නේ පුරා පැයක පමණ කාලයක් තිස්සේ අපි වැදගත් සාකච්ඡාවක් මගේ මොලේ තිබුණු මලකඩ ටිකක් කැඩලා ගියා මොකද මේ කාලයකට පස්සේ තමයි මේ දර්ශනවාදයේ සම්බන්ධව මේ ආශාදන විශයක් මොකද විශ්වවිද්‍යාල කාලේ අපි මා කියවපු දේවල් ඒවා දැන් වැඩි භාවිතා වෙන්නේ නැහැ මේ කතා කරෙන්නේ නැහැ මොකද සමාජ ක්‍රියාකාරකම් වලදී මේ ওই වගේ දාර්ශනික තලයේ දේවල් අද ඇහෙනවා අඩුයි ඒ තරණ කතකාචාර්යවරයෙක් විදියට ඔබතුමාව මේකට සම්බන්ධ කරගැනීමට හැකියම පිළිබඳ මම අතන සතුටු වෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන් ඒ වගේම යෝජනා කරේ අපේ හිතවත් විශේෂඥ වෛද්‍ය සමාජ විශ්ලේෂක අනිත් අමරසිංහ මහත්තුමා එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි අද කතා කරේ අනුකරණය සහ සඳහා ප්‍රයෝජිතවාදය කියන ප්‍රැග්මැටිසම් කියන මාතෘකාවේදී අපි විවිධ තල ඔස්සේ මේකේ තියෙන ස්වභාවය පිළිබඳව කතා කරා. අපි මම හිතන්නේ නැවත දවසක් කතා කරන තරම් දේවල් තිබෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනා වගේම මම ප්‍රතිගාචාරතුමාට මතක් කරන්න කැමති දැන් මගේ ඉදිරි දිනවල අනිවාර්යයෙන්ම කෝල් කීපයක් ලැබෙන්න නියමිතයි. මොකද මට ආසයි තුනක් ඔබේ දැනුම මොකක් දුර ගමනක් යන්න පුළුවන් තරුණ ප්‍රතිගාචාරවරයෙක් විදියට හොඳට පැහැදිලි කරන්න පුළුවන් දේවල්. ඒ නිසා අපි මේ හිතනවා ඉදිරියේදී මේ නැවත ඔබ සම්බන්ධ කර ගැනීමට මේ වැඩසටහනෙත් වෙනත් වැඩසටහන් වල අපේ දැනුම සම්බන්ධ කාරණාවලදී මොකද හොඳට කියවලා තියෙනවා. මොකද න්‍යාය දන්නේ නැතුව කිසිදු විදියක සමාජ වෙනස්කමක් ලෝකෙ සිදු වෙලා නැහැ වෙන්නෙත් නැහැ. නිකං කෑ ගැහුවට වෙන්නේ නැහැ. න්‍යාය දැනගන්න ඕන සිස්ටම් එකක් චේන්ජ් කරනවා නම් තියෙන තත්වයකට අහුන් තත්වයකට සමාජයක් ගෙනියනවා නම් න්‍යාය කතා කරන්න ඕන නැත්නම් කාම්බෝජේ පොල්පොටු සමාජ ව්‍යාපාර කරනවා. නමුත් අන්තිමට මොකක්ද උනේ කියලා ඒකත් ඉතින් කියවලා බලන්න කියලා කට්ටියට මතක් කරනවා. එහෙම කියලා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන බොහොම ස්තුතියි අපේ වැඩසටහන සහභාගී වෙවද ප්‍රතිගාචාර්යතුමාට. ඔව් බොහොම ස්තුතියි. ඉතින් ඇත්තට මට බොහොම සතුටුයි ඔබතුමාත් එක්ක මේ සංවාදය කරගෙන. මොකද ඔබතුමා එකතකින් වෛද්‍යවරයෙක් අයින්ස්ටයින් නීතිඥවරයෙක්. ඒතකොට ඔබතුමාට ශුද්ධ විද්‍යාව සහ සමාජ විද්‍යාව කියන දෙක පිළිබඳව හැදෑරීමක් තියෙනවා. ඉතින් බොහොම සතුටුයි. එහෙනම් ඉදිරි බලාපොරොත්තු වෙනවා. ඒතරම මොකට ප්‍රශ්න අහුවේ නැහැ කියලා. මං හිතනවා හොඳ ප්‍රශ්නයක් කියලා මං හිතනවා. මොකද මේ දවසේම කොළඹ හිටියේ දැන් උදේ ගියා මේ ඔම්බුඩ්ස්මන් ඔෆිස් එකට ගිහිල්ලා වැඩ වගයක් කරලා හරියටම 8:00 10 වෙනකොට ධාරානිපාත වර්ෂාවද මං හිතන රටටම එපාරෙන් දැන් පවර් කට් එක තිබුණා. මේව මැද්ද කොහොම හරි මේක කර කරනවා කියලා හිතාගෙන තමයි ඒක අර මුලදී පවර් තිබුණේ නැහැ. ඉතිපන්දමයි ඉමර්ජන්සි ලෑම්ප් එකෙන් කරා ඊට පස්සේ කරන්ට් එක ආවද වැස්ස නැවතුණා. මොකද අපි අවශ්‍ය දේ කතා වුණා. ඉතින් අපි ඉස්සරහට ආයෙ හම්බෙමු. මම කරමු. හරි. හරි. බොහොම ස්තුතියි. සුබ රාත්‍රිය. බොහොම ස්තුතියි.